රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. මේ විෂ මද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කරන්න දෙපාර්තමේන්තුවට විශාල වියදමක් මහජන මුදලින් රුපියල් 20000ක්වත් දරන්න වියදම් කරන්න වෙනවා. 2023 වසරේ දෙපාර්තමේන්තුවට එවන ලද මද්‍රව්‍ය සාම්පල් වලින් 1477ක කිසිදු මද්‍රව්‍යයක් නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. 2023 නොවැම්බර් 8 දක්වා කාල සීමාව තුල ලැබුණු හෙරොයින් මද්‍රව්‍ය සාම්පල් ප්‍රමාණය 8351යි. කිසිදු මද්‍රව්‍යයක් අඩංගු නොවී තිබුණු සාම්පල් සංඛ්‍යාව 790යි. ඒ කියන්නේ 9.5%. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක පොලිසියෙන් ඇත්තටම හිතාමතා මේක කරනවද? මගෙදි වෙනස් වෙන්නත් පුළුවන් මේක. අපිට සැක හිතෙන පොලිස් ස්ථාන සම්බන්ධව අපි හොයලා බැලුවා. වැඩි වශයෙන් මේ ව්‍යාජ ලෙස එවපු සාම්පල් වලින් වැල්ලම්පිටිය පොලිසියවල තියෙනවා 67ක්. කඩුවෙලේවල තියෙනවා 40ක්. මරදාන 35ක්. පෑලියකොට 28ක්. මෝදර 24ක්. එතකොට මේ මිනිස්සු කොහොම හිරේ ඉන්නේ? සමහරලාට අවුරුද්දක් ගියොත් එමෙ රස පරීක්ෂක වාර්තා වෙන්න මේගොල්ලෝ හිරේ ඉන්න ඕනේ. අපේ රටේ ජනතාව අද තීරුම් අරගෙන ඉවරයි. මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ? ජනාධිපති විමර්ශන කොමිසමේ පැහැදිලිව සඳහන් වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඇයි නීතිපතිතුමා මේ පිළිබඳව සලකා බලන්නේ නැත්තේ? අපිට ඕන මේක ඇත්ත හෙළිදරව් කරගන්න. කවුරු මොනව කිව්වා? මේ පාස්කු ඉරිදා වෙනුවෙන් අඩුගානේ කතෝලික සභාවත් වචනයක් කතා කරන්නේ නැති කාලේ මම කතා කරේ. එතකොට එදා මේක වළක්ව ගන්න මම කියපුවාම මාව කැබිනට් එකෙන් එලවන්න පෙළ ගැසුණු ඔබතුමාලා දැන් පාස්කු එක වෙනුවෙන් අඬනවා. ඔබතුමා කරන දේ හරිද? දැන් මේ මහමුලකාරයෙක් ඉන්නවනම් අපි හරි කැමැති මහමුලකාරය අල්ලලා එල්ලන්න. මේක මුලින්ම කවුද කිව්වේ? හිටපු නීතිපතිතුමා. අවුරුදු දෙකමාරක් තිස්සේ මේ ලිපිගොනු ටික අතගාලා අනලා ගෙදර යන දවසේ කියනවා මේකේ ඉන්නවා කියලා මහමුලකාරයෙක්. ඒකත් මං ඔන්න ඔබතුමාට ඇත්ත කියන්න. එතුමා අවුරුද්දක කාලයක් දික් කරන්න ඉල්ලුවා ගෝඨාභය ජනාධිපතිතුමාගෙන්. එතුමා කිව්වා නීතියට අනුව දික් කරන්න බෑ කියලා. ඒක නිසා එතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරලා ගිනි තියලා ගියා. ඊට පස්සේ අපි පොලිස්පතිට කිව්වා හිටපු නීතිපති ගෙනල්ලා කට උත්තරයක් ගන්න කියලා. එතුමා මොකද්ද කරේ? තොරතුරු වසන් කරගෙන අධිකරණයෙන් ගිහිල්ලා සහනයක් ගන්නවා කට උත්තර ගන්න එපා කියලා. ද ඔබතුමාත් ඒකමනේ කරන්නේ. මං ඔබතුමාට සහතිකයක් දෙනවා. පාස්කු ඉරිදා පිළිබඳව ඔබතුමා ඕන සාක්ෂියක් ගෙනල්ලා දෙන්න. ඒ සාක්ෂිය මේ රටේ ඉන්න ඕන ජගතෙකුට විරුද්ධ වෙන්න පුළුවන්. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පුළුවන් නම් ගෙනත් දෙන්න. අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ ප්‍රධාන අගරදුගුරු උන්වහන්සේලා රදුගුරුන් වහන්සේලා ලියලා අස්සම් කරලා තියෙන තොරතුරු. මේවා මේ කොහෙවත් තිබුණු ඒවා නෙමෙයි. මේවා මේ ජනාධිපති විමර්ශන කොමිසමේ තිබුණු දේවල්. මේ අපි ඉල්ලන්නේ අපිට සාධාරණත්වය. එහෙම නැතුව මේ කාගෙන්වත් බෙල්ලම් මිරිකන්න නෙමෙයි. ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ තියෙන එකක් නම් ඕක ලිව්වත් නැතත් ඒකේ තියෙනවා. ඒ පිළිබඳව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දුන්නේ. ඊළඟට 80 දෙනෙකුට විරුද්ධව නඩු පවරලා තියෙනවා. ඒ උදවියට එරෙහිව ඕකේ තියෙන ඕනෑම සාක්ෂියක් පාවිච්චි කරන. ඊට අමතර ලෙස ඔබ කියනවා නම් මේකට සම්බන්ධ වෙන කුමන හෝ තැනැත්තෙක් ඉන්නවා නම් කරුණාකර අනේක මට දෙන්න. මම ඔබතුමාට සහතිකයක් දෙනවා. මන් නීතිපතිතුමා සහ IGP ලව්වා ස්වාධීන පරීක්ෂණයක් කරලා පියවර ගන්නවා. ගරු නීතිපතිතුමා පැමිණිලා ඉන්නේ කුමන හෝ සාක්ෂියක් ඉදිරිපත් වෙනවා නම් එතුමා දැනුත් සූදානමින් ඉන්නවා අවශ්‍ය නීති පියවර ගන්න. මගේ මිත්‍ර කවින්ද මන්ත්‍රීතුමා මේක දේශපාලනය කරගන්න එපා. කාදිනල් උන්නාසෙත් මේක දේශපාලනය කරනවා. තමුනාසලා මේකෙන් ඡන්ද ගන්න හදනවා. ද ඔබතුමාලා කියන විදිහට මේ රටේ අන්තවාදී මුස්ලිම් පුද්ගලයන් පිරිසක් විසින් සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කරන්න මේ පාස්කු ප්‍රහාරය එල්ලලා කරලා තියෙනවා. මේක සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුටත් තේරෙනවා. මේක අධිකරණයෙන් ඒ සාධාරණේ වෙනකන් ඉඩ දෙන්න කියන එක තමයි අපේ නම් පෞද්ගලික මතය. මේ අතර ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පාමින් සහ පලස්තීනයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සළුවක් පැලඳ කාරක සභාවස්ථා විවාදයට එක්ව සිටින අයුරුද දක්නට ලැබුණා. If this is not war crime, what in the world is war crime? Therefore, I solemnly say that I shall continue to wear this shawl as a token of my solidarity with the Palestinian struggle unless and until a permanent ceasefire is declared in support of the struggle of the Palestinians for their liberation. මමත් පලස්තීන ජනතාවට මේ ඉල්ල කරන්නා වූ මහා අමානුෂික ප්‍රහාරය නතර කරතුරු ඒ පලස්තීන ජනතාව වෙනුවෙන් ඒ ඇත්ත හිතකන ඒ සහයෝගය දක්වන්න මේ සාටකය මහින්ද රාජපක්ෂ මහතා සාටකය නෙවෙයි පලස්තීන සාටකය පළඳිනවා කියන කාරණා මතක් කරමින් මාධ්‍යවල බොහොම ස්තුතියි.